රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් නිවාසගතව නිරෝධායනය කිරීමට අවස්ථාව දෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. රසායනාගාර වාර්තාවක් පැමිණීම සඳහා අවම වශයෙන් දින 5කට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ වගේම ආසාදිත විභාගයට වාර්තා වුණොත් ඔහුට රෝහල් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට තවත් දින 2ක් 3ක් හෝ ආසන්න වශයෙන් දින 5කට ආසන්න කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. මෙහෙම ගත වුණාම දින 8කට නැත්නම් 9කට ආසන්න කාල සීමාවක තමයි මේ රෝගියා ප්‍රතිකාරක මධ්‍යස්ථානයක් කරා යොමු කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. මේක නිකන් ගිලන් රථයක සංචාරයක් රැගෙන යාමක් හා සමානයි. ඒ නිසා අපි නැවතත් ඉල්ලන්නේ යම් රෝග ලක්ෂණ 5 නවෙන ආසාදිතින්ට ඔවුන්ගේ නිවෙස් තුල රැඳී ඉන්න අවස්ථාව දෙන්න මේ රසායනාගාරවල සිදුවෙන නොඑක් විදියේ අකක්මන් නැවීම සිද්ධ වෙන්න පුළුවන් මේ යන්ත්‍ර අවුරුද්දක් තිස්සේ දැන් වැඩ කරනවා ඒ වගේ අවස්ථාවලදී යම් කිසි විදිහකින් රසායනාගාරයක ප්‍රතිඵල ලබා දීමේ යම් කිසි පොඩි කාල සීමා වැඩිවීමක් සිද්ධ වුණොත් එතකොට අපි ගණනය කරන්නේ සාම්පලයේ ලබාගත්තු දිනේ සිට බැවින් එතකොට සමහර විට දින 10ක්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටින්න සමහර අවස්ථාවලදී සිදුවන්නේ නැහැ නමුත් ඒ తත්වය නිවැරදි කළ යුතුයි ඒ සඳහා ශිකාටිතු මේ අවස්ථාවේ සිදු වෙනවා PCR පරීක්ෂණ කළ වහාම ප්‍රතිඵල ලබා ගැනීමට පමා වීමකින් තොරව කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඊයේ දිනේ පමණක් 3838 දිනෙකුට එන්නත් කිරුණු අතර ගත වූ දින 9 තුළ එන්නත් කළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 160148ක් අපේ රුසියාවේ හදන ස්පුට්නික් එන්නත ගැනත් රාජ්‍ය අවශ්‍ය නීතිගත සංස්ථාවෙන් ඒ ගැන බලාගෙන යනවා එන්නත් පිළිබඳ කර්මාන්තශාලා දෙකක් දැනට ලංකාවේ ආරම්භ කරලා තියෙනවා එකක් ආරම්භ වෙලා තියෙනවා අනිත් එක කර්මාන්තශාලා හදලා තියෙනවා තාම ඒක වැඩ කරන්න පටන් අරගෙන නැහැ ඒක නිසා අපට විශාල අවස්ථාවක් තියෙන මේ වෙලාවේ රුසියානු සමුහාණ්ඩුවේ උදව් අරගෙන ලංකාවේ මේක නිපදව त्रिविध हमुदाव मगिन पालने किरण निरोधायन मध्यस्थान असु हतक विदेश गतव सिट दिवेन पेमिनी पुद्गिलीन रांदवाते बेनवा मेवन विटे लिस रांदवागे नेती पुद्गिलीन संख्याव अट दहस हेट तुना මම මෙහෙට එන්නේ ඉස්සෙල්ලා සති 3ක් හොංකොං වල ක්වොරන්ටයින් වෙලාවේ 5 ස්ටාර් හෝටල් එකක. පැහැදිලිව කම්පයර් කරලා කියන්න පුළුවන් හොංකොං වල ක්වොරන්ටයින් නීතිය මොකක්ද? මෙහෙ තියෙන නීතියක් මොකක්ද කියලා. අනන්ත පීඩාවක් ඇතුලේ සීමාවක් දානවා ඒගොල්ලෝ. මුළු රූම් එක ඇතුලේ විතරයි දවස් 21ම ඇවිදින්නේ. හැබැයි මෙතන හිටියේ මිලිටරි සර්විස්මන්ලා. අපේ හමුදාවේ තියෙන විශේෂ ලක්ෂණය නීතියයි ඩිසිප්ලින් එකයි එහා ගියපු මනුස්සකමේ සම්බන්ධයක් තියෙනවා. මෙතෙන්ට එන හැම එක්කෙනෙක්ම අපිට සලකද්දී අපිට තේරෙනවා ඉතාම මානුෂික ස්වභාවයකින් සලකන්නේ කියලා. වැඩි කමට සලකනවා ශ්‍රී ලාංකික කමට සලකනවා මනුෂ්‍යත්වයට සලකනවා බොහොම ආදරෙන් කතා කරනවා ඒක තමයි මනුෂ්‍යත්වය කියන්නේ මං හිතන්නේ ඒක ජෙනරල් ශවින්ද සිල් වගේ ඉඳලම අගය කරන්න ඕනේ හිටාලුවෙම පහිසිට ක්‍රියාත්මක කරන පරිදි හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හුදකලා බැවින් උදාහරණ බව යුදහාමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා දෙනුම් දෙනවා ඒ අනුව බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසයේ ගෝතමීපුර 24 සහ 78 වත්තමින්ම දෙමිටගොඩ වේලුවන මාර්ගයේ හුදකලා බැවින් ඉවත් කරනු ඇතේ මේ අමතරව පූගොඩ පොලිස් වසමේ කුමාරි මුල්ල ග්‍රාම නිලධාරී වසම සහ මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ලොලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත හිද්‍රා මාවත අලුත්පාර සහ අකරගොඩ හුදකලා බවින් මුදහැරීමට නියමිතයි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂේ බෝලාන දකුණ ප්‍රදේශයේද හිටාලියම පහේ සිට හුදකලා බවින් මුදහරන බවද යුදහාමුදාපතිවරයා පැවසුවා